ඉන්දියන්ුවගේ වද වෙන තත්වයක් ඇතිවේ මොකද හේතුවක් කර ඉස්සර බෞද්ධ හිටියා ඉරානය ඇෆ්ගනිස්ථාන ඉන්දුනීසියාවේ ඒ බාමියන් බුදු පිළිම තිබුණා දැන් ඒ රටවල බෞද්ධය හොයාගන්න නෑ මේකත් අනාගතයේ වෙනකොට අවුරුදු 50කට යනකොට ওই තත්ත්වෙ උද්ගත වේවි දැන් අද වෙනකොට සිංහල ජාතිය බෞද්ධාගම ගැන කතා කරන මිනිස්සු ජාතිවාදීන් අන්තවාදීන් ගෝත්‍රිකවාදීන් හැටියට දැන් නිර්මාණය වෙලා තියෙන මේ රටේ මතවාදයක් ඒක නිසා දැන් කොහොම ජාති ආගම ගැන කතා කරන විශේෂයෙන් මම වුණත් මම අත්තරාසේ මගේ උපන්න හැටි මං සිංහල බෞද්ධයෙක් සිංහල ධම්මන්නෙන් ඒක කියන්නේ මම සාමාන්‍ය නිදහස් මතධාරියෙක් මොකද මම සිංහලෙක් හරි බෞද්ධයෙක් හරි කිව්වොත් මට යම් කිසි විදියට දැන් මට අවශ්‍යතාවයක් වෙනවා මේ ගැන කතා කරන්න රටේ ප්‍රශ්නයක් ඇති වුණාම මට හැඟීමක් ඇති වෙනවා දැන් හැඟීමක් ඇති වෙන්නේ නැහැ මොකද මගේ අර මස්තිස්ක කොටසක් අයින් කර නිසා මම දැන් ජාති ආගමට හෙන ගැව්වා මං එන කතා කරන්නේ නැහැ ඒ ධම්මන් නිදහස් මතධාරියෙක් කියලා ඉන්නවා උදාහරණයක් වශයෙන් කියනවා නම් පොලිසියට ගියාම අනෝකට උත්තරයක් දෙනකොට නම ගම ජාතිය මොකද්ද බුද්ධාගමද මං එහෙම දැන් කියන්නේ නැහැ මට ආගමක් නැහැ ජාතියක් නැහැ මොකද හේතුව ඒ ගැන කතා කරොත් වෙන්නේ ලේකෝප වෙනවා ඒ ගැන කතා කරොත් නරක මිනිහෙක් හැටියට හම් ඔඩි ගහන වර්තමාන තත්ත්වයට ඉතින් ඒක නැති වෙලා යනවා නැති වෙන්නේ එකක් ඉන්න පාලකයන්ගේ හේතු මත ඒක දිගටම සිද්ධ වෙනවා අනිත් එක තමයි බුද්ධාගම ගැන බැලුවාම හැම දෙයක්ම අනිත්‍යයි ඉතින් ඒක නිසා බුද්ධාගමේ පැවැත්මත් අනිත්‍ය තත්ත්වයටපත් වෙනවා ඒක බුද්ධාගමනුව බැලුවත් නමුත් අද වෙලා තියෙන අද අර බුද්ධාගමේ තියෙන ක්‍රියාකාරිතේ ඉක්මනට නැති කරන්න තමයි අද මේ වර්තමානයේ තියෙනකොට වර්තමාන රජය වගේම යම් යම් බලවේග ක්‍රියාත්මක වෙන්නේ. ඊටසෙන් දැන් මම මේ කතා කරනකොට අපි මේ ගැන කතා කරේ පළාත් සභාව ලංකාවේ පිහිටවන්න වෙනකොට. නමුත් මේ පළාත් සභාව පිහිටවද්දී අපි පාසල් ශිෂ්‍ය වශයෙන් අරගල කරනකොට අපි හිරගල් වලට ගියා. අපි ගියා අපි ජාති එක්කමක් කරනවා. අපි ගියා ඒ දවස්වල ලංකාවේ මුහුදෙන් 60%ක් වෙනම ඉල්ලනවා. ඈ මේ ඔක්කොම වෙනස් වෙනවා. නමුත් ඒ පාලේකෝ අපිව ගහලා කරලා හිරගල් වලට දැම්මා. නමුත් ඒකේ පළාත් සභාවල දැන් වෙන කට්ටිය පළාත් සභාවට ඇවිල්ලා ඒවා භුක්ති විඳිනවා. රටගෙන ගැකුමක් නැහැ. දැන් මේ අනුව යනකොටත් මේ සිංහල ජාතිය ගැන කියන්න බෑ. මොකද මේ යන තත්ත්වය අනුව මේ සිංහල ජාතියක් ඉස්සරහට තියෙයිද කියලා දන්නේ අර මට තේරෙන දෙයක් තමයි මේ සිංහල කියන කට්ටිය බෞද්ධනේ මේගොල්ලෝගේ පොඩි ඥාන විකෘතතාවයක් තියෙනවා සිංහලයන්ගේ. මොකද ඇත්තට මම මගේ ඉස්සර අදහතේ මම පැවතෙන්නේ රවණපුර පරපුරේ. මොකද අපි රවණ රජුරන් කියන කට්ටිය. නමුත් දැන් අනික් කට්ටිය ඉන්නේ විජය රජුරන්. විජය රජුරන් කියන්නේ කල්ලතෝණිය. අන්න ඒ ජාතිය තමයි දැන් රටේ වැඩි වෙලා ඉන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තාම ලෝකෙ මොකද? හතු දත්තපදේ තියෙනනේ වන්දිවිජයන් ජාතිය කැටියට සිංහල ජාතිය මේ වෙලා තියෙනවා. ඒක හේතුව තියෙන වර්තමාන පාලකයේ ඔක්කොම දැන් අද වෙනකොට තත්ත්ව ගත්තාම අද සිංහල ජාතිය ගැන කතා කරන්න බෑ. කතා කරන මිනිහා ජාතිවාදියා ගෝත්‍රිකවාදියා වෙනවා. අනේ මිනිසුන් පුළා කියන්නේ දෙමළ මනුස්සයට පුළුවන් ඩොට් එක දාගෙන පාර යන්න මුස්ලිම් මිනිහට තොප්පිය දාගෙන යන්න පුළුවන් සිංහල මිනිහට මම සිංහල කියන්න ලැජ්ජයි කිව්වත් කියන මිනිහට හරස් කපන ඒ කපන්නේ සිංහලයෝ නිත් එක තමයි මේ බෞද්ධයෙක් උතු වෙන්න මම ඊයේ වෙනකොට සංඛ්‍යා වංශේ නමගෙ මම ඇහුවා මේ බෞද්ධයෙක් උතු වෙන්න එක නිකායක් එන්න අර තායිලන්තයේ සංගණාය ගැන මේ ප්‍රශ්න වලට කතා කරන්න හාමුදුරුවෝ මම කිව්වේ කෙලින්ම අතේ ඇඟිලි පහ වෙනස් විදියක් මේ උතු කරන්න හරි අමාරුයි කිව්වා